මම ඔයාලට කරන්න උත්සාහ කරන්නේ අපොස සස්පිල ගෙනු කරන විෂයට අදාළව ගණිතය වාර්තා කිරීමේදී සිදුවන වැරදි කොහොමද නිවැරදි කරන්න කියන පාඩම. ගෙනු කරන වැරදි නිවැරදි කිරීම. ඒ තමයි අපේ පාඩම. අපි දන්නවා සාමාන්‍ය ගෙනුම් තැබීමේදී අපට විවිධ අවස්ථාවල වැරදීම් සිද්ධ වෙනවා. ඒ වැරදීම් සිදු වුණාම අපි ඒවා නිවැරදි කළ යුතුයි. හේතුව ඒ වැරදි ගිනුම් කරන තොරතුරු මත සකස් කරන අවසාන නිමවම ඒ කියන්නේ මූල්‍ය ප්‍රකාශ කට්ටලේ ද නිවැරදි වෙන්නේ නැහැ. ඒකත් වරදිනවා. ඒ අවසාන නිමවම වරදිනු විට අවසාන නිමවම දිහා බලලා ව්‍යාපාරයේ ගිනුම් කරන අවසාන වාර්තා දිහා බලලා තීරණ ගන්නා විවිධ ඇල්මැති පාර්ශ්වයන් සිටිනවා. ඒ පාර්ශ්වයන්ගේ තීරණත් වරදින්න පුළුවන්. ඒ නිසා අපිට සිත වෙනවා වඩාත් නිවැරදිව ගිනුම් තබන්න. එහෙම ගිනුම් තබන විට විවිධ අවස්ථාවල යම් යම් වැරදි සිදුවුවොත් ඒවා ඒ නිසා නිවැරදි කළ යුතුයි. නැත්නම් නිවැරදි නොවන තීරණ මත ගනු ලබන තීරණත් නිවැරදි නොවන නිසා. එහෙනම් අපි බලමු මොන මොන අවස්ථාවල තමයි ගිනුම් කරන වැරදි සිද්ධ වෙන්නේ කියලා. සාමාන්‍යයෙන් ඔයා දන්නවා ගිනුම් කරන ක්‍රියාවලිය ගත්තාම ඒ ගිනුම් කරන ක්‍රියාවලියේ සෑම අවස්ථාවකදීම වැරදීම් සිදුවිය හැකියි. අපි බලමු ඒ මොනවද කියලා. සාමාන්‍යයෙන් ගණිතනුවක් සිදුවාට පසු ඒ පළමු ස්ථාන කරන්නේ මූලික පොත්වල. එහෙනම් මූලික පොත ලිවීමේදී අපිට ගිනුම් කරන වැරදි සිදුවෙන්න පුළුවන්. ආවගන් සිදු වෙලා තියෙනවා. ඊළඟ පියවර වෙන්නේ එම ගණිතනුව මූලික පොතේ ලියු ගණිතනුව ලිජිරට පිටපත් කළ යුතුයි. ලිජිර පිටපත් කරනකොටත් අපිට ගිනුම් වරදින්න පුළුවන්. ඒ වගේම ඒ ලිජිර ගිනුම් තුලනය කළ යුතුයි. ලිජිර ගිනුම් තුලනය කිරීමේදී අපට වරදිනවා. ලජයගිනුම් තුන්නේ කාට පස්සේ අපි කරන්නේ ඒ ලජයගිනුම්ගේ ශේෂයන් ඇසුරින් ශේෂ පිරිසුමක් සකස් කරන එක. ඒ ශේෂ පිරිසුම සකස් කරන අවස්ථාවේදීත් අපට වරදින්න පුළුවන්. එහෙනම් ගිනුම් කරන ක්‍රියාවලිය ආරම්භයේ සිට අවසාන දක්වාම අපිට වැරදීම් සිදු වෙන්න පුළුවන්. ඇයි අපිට එහෙමනම් ගිනුම් වරදින්නේ? ඒකට හේතු කිහිපයක් තියෙනවා. 1. ගිනුම් පිළිබඳ අපිට නිසි අවබෝධයක් නැත්නම් අපිට වරදිනවා. ඒ කියන්නේ දිස්සතහන් න්‍යාය පිළිබඳ මූලික අවබෝධයක් නැත්නම් අපිට ගිනුම් වරදිනවා. මූලික අවබෝධය තිබුණත් අපේ නොසලකිලිමත් කම නිසා අපිට වරදින්න පුළුවන්. සමහර විට හිතාමතාම වංචා කිරීමේ අදහසින් ගිනුම් වරද්දන්න පුළුවන්. ඒ වගේ විවිධ ආකාරයක වැරදීම් සිදු වෙන්න පුළුවන්. අන්න එහෙම සිදුවෙන වැරදි අපි නිවැරදි කළ යුතුයි. ඒ නිවැරදි කරන්න අපි හඳුනා ගන්නවා ව්‍යාපාරික සිදුවිය හැකි වැරදි වර්ග දෙකක්. ඒ වර්ග දෙක මොනවද කියලා අපි බලමු. මේ තියෙන්නේ ගිනුම් තැවීමේදී නැත්නම් ගණිතිනු වාර්තා කිරීමේදී සිදුවන වැරදි ආකාර දෙකකට වර්ග කළා. 1. ශේෂ පිරික්ෂුමින් අනාවරණය නොවන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්ෂුමේ සමානතාවයට බලපෑමක් ඇති නොකරන වැරදි. මේකෙදී විශේෂ ලක්ෂණය වෙන්නේ ගිනුම් වල වැරදි තිබුණත් ශේෂ පිරික්ෂුම තුලනය වෙනවා. ශේෂ පිරිසුම තුලනය වෙන නිසා අපිට හිතෙන ගිනුම් වල වරදක් නැහැ කියලා. හේතුව බැලූ බැලමට වරදක් තියෙනවෝ පේන්නේ නැහැ. ශේෂ පිරික්ෂුමේ හර තීරුවයි බැර තීරුවේ එකතුවේ එකිනෙකට සමාන වෙලා. නමුත් වැරදි තිබිය හැකි. වර ගන්නවා ශේෂ පිරික්ෂුම තුලනය වූ පමණින් ගිනුම් කරන ක්‍රියාවලිය සිට 100ක් නිවැරදි කියලා අපි තීරණය කරන්නේ නැහැ. මොකද ශේෂ පිරික්ෂුමින් පෙන්වන්නේ සංඛ්‍යාත්මක නැත්නම් ගණිතමය නිවැරදිතාවයක් පමණයි. උදාහරණයක් වශයෙන් කිව්වොත් යම් ගණිතිනුවක් සම්පූර්ණයෙන් ගිනුම්ගත කරන්න බැරි වුණත් නැත්නම් යම් ගණිතිනුවක් මගහැරීමක් සිදු වුණොත් සම්පූර්ණයෙන්ම ඒ ගණිතිනුව කොහෙවත් ගිනුම්ගත කළ නැහැ. ඒ කියන්නේ ඒ ගණිතිනුවට අදාළ හරසටහන කරලත් නැහැ. ඒ ගණිතිනුවට අදාළ පෙරසටහන කරලත් නැහැ. එහෙනම් ඒ සටහන මගහැරී තිබුණත් සටහන් කරපු ගණිතිනුව තුළින් ශේෂ පිරික්ෂුම තුලනය වෙනවා. හැබැයි ඒ තුලනය වුණාට අර මගහැරිච්ච ගණිතින ගිනුම්ගත නොකිරීම වරදක්. එහෙනම් අපි ඒ වැරදි නිවැරදි කළ යුතුයි. ඊළඟ වර්ගය තමයි ශේෂ පිරික්ෂුමින් අනාවරණය වන වැරදි. ඒ කියන්නේ ශේෂ පිරික්ෂුමේ සමානතාවයට බලපාන වැරදි. මෙතෙන්දි සිද්ධ වෙන්නේ වැරද්දක් තියෙන බව බැලූ බැල්මටම පේනවා. ශේෂ පිරික්ෂුම දිහා බැලූ බැල්මටම පේන වරදක් තියෙන බව. ඒ කොහොමද පේන්නේ? ඒක පේන්නේ අපි දන්නවා ශේෂ පිරික්ෂුමේ හර තීරුවයි පෙර තීරුවයි අසමාන වුණොත් අපි තීරණකෙනෙක් වරදක් තියෙන බවට. එහෙනම් මෙතන මෙවැනි වැරදි සිදු වුණොත් කවදාකවත් ශේෂ පිරික්ෂුමේ හර තීරුව හා පෙර තීරුව සමාන වෙන්නේ නැහැ. එහෙනම් මේ වැරදි වර්ග දෙක නිවැරදි කර යුතුයි. නිවැරදි කරන්න භාවිත කරන මූලික පොත වෙන්නේ පොදු ජනමේ.
කතා කරමු සේස පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි මොනවද කියලා. සේස පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කියලා කියන්නේ ගිණුම් කරණයේදී ඇතිවන සමහර වැරදි හේතු කොටගෙන සේස පිරික්සුමේ සමානතාවයට බලපෑමක් ඇතිවන්නේ නැත්නම් එවැනි වැරදි අපි කියනවා සේස පිරික්සුමෙන් අනාවරණය නොවන වැරදි කියලා. මෙවැනි වැරදි තිබුණත් සේස පිරික්සුම සමාන වෙනවා. එවැනි වැරදි කීපයක් අපිට හඳුනගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඒ පිළිබඳ සටහනක් තබා ගන්න. මේ තියෙන්නේ එවැනි වැරදි කීපයක්. බලන්න පළවෙනි වරද ගණිතිනු ගිණුම් පොත්වල සම්පූර්ණයෙන්ම සටහන් කරන්න බැරි විච අවස්ථාවක්. ගණිතින පොත්තර සටහන් කිරීම සම්පූර්ණයෙන්ම අත්හැරීම. එවැනි අවස්ථාවකදී ගණිතිනුව සම්පූර්ණයෙන් ගිණුම් පොත්වලින් මඟහැරලා තියෙන නිසා කිසිම සටහනක් නොකර නිසා සේස පිරික්සුමෙන් කිසිම බලපෑමක් සිද්ධ වෙලා නැහැ. මේක උදාහරණයක් තියෙනවා. රුපියල් 10,000ක විකුණුම් ඉන්වොයිසියක් පොත්වලින් සම්පූර්ණයෙන්ම අත්හැරීම. විකුණුම් ඉන්වොයිසියක් කියලා කියන්නේ ණයට භාණ්ඩ වික්කහම ඒ තුලින් පෙන්නගෙන මූලාශ්‍ර ලේඛනය. එතන මූලාශ්‍ර ලේඛනයේ මඟහැරීම කියලා කියන්නේ මේ ණයට විකුණුම් සම්බන්ධයෙන් කිසිවක් පොත්වල සටහන් වෙන්නේ නැහැ කියන එක. සටහන් වුණේ නැහැ කියලා කියන්නේ ඒ වරද කොහෙත්ම සේස පිරිසු බලපෑමක් වෙලා නැහැ. හැබැයි ඒක වරදක්. සටහන් නොවීම වරදක්. එහෙනම් අපට සිද්ධ වෙන ඒ වරද නිවැරදි කරන්න. කොහොමද අපි ඒ වරද නිවැරදි කරන්නේ? සටහන් නොවීම නම් අපේ වරද අපි ඒක නිවැරදි කරන්න සටහන් කළ යුතුයි. එහෙනම් ඔයාලට දැනුම තියෙන්න ඕනේ ණයට බාන විකාම කොහොමද අපි ගිනුම් ගත කරන්න කියලා. අන්නේ නිවැරදි සටහන් වල කළා නම් ඒ වරද නිවැරදි කළා වෙනවා. ඒ නිවැරදි කිරීම සිදු කළ යුත්තේ පොදු ජර්නලේ එහෙම නැත්නම් ප්‍රධාන ජර්නලේ කියන මූලික පුතමයි. නිසා අපි නිවැරදි කිරීම දාල ජර්නල් සටහන් ලියලා ඊට අදාළ සංලක්ෂය පොදු ජර්නලේ ලිවිය යුතුයි. ඒක අපි කරන්නේ මෙන්න මේ ආකාරයට. අපි හිතමු රුපියල් 10,000ක විකුණුම් නොයිසියක් මූලික පොතේ සටහන් වුණේ නැහැ කියලා. එහෙනම් අපිට සිද්ධ වෙනවා පොදු ජර්නලේ අරගන්න. සාමාන්‍ය ඔගොල්ලෝ පොදු ජර්නල් ආකෘතිය දන්නවා. මම නිකන් මේක සරල වඳින්නම්. හරබැල 32ක් තියෙනවා. මේක තමයි ප්‍රධාන ජර්නලිය. එතකොට මෙතන දිමේ වංචාංකයේ මෙතන විස්තරය. සංගල පිටුව. මෙතන අපි ලියන්න ඕනේ රුපියල් 10,000ක විකුණුම් ඉන්වොයිසයක් ගිණුම් පොත්වලින් සම්පූර්ණ මගහැරන ගැන් ණයට විකුණුම ගිණුම්ගත වෙලාම නැහැ. එහෙනම් අපි මේක ගිණුම්ගත කරනවා මෙන්න මේ ආකාරයට. ණයට විකුණුවා නම් කවුද හරවෙන්නේ කවුද බැරෙන්නේ කියන දැනුම ඔයාලට තිබිය යුතුයි වැරදි නිවැරදි කිරීමේදී. විශේෂතා පිළිබඳ අවබෝධය නැත්නම් මේ පාඩම කරන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ ඔයාලට. එහෙනම් ණයට බාණ්ඩ වික්කා නම් මුදලට බාණ්ඩ වික්කා නම් මුදල් හර විකුණුම් ගිණුම බැරයි. හැබැයි ණයට බාණ්ඩ වික්කහම මුදල් ලැබෙන්නේ නැති නිසා මුදල් හර කරන්න විදිහක් නැහැ. හැබැයි විකුණුම සිදු වෙන නිසා විකුණුම ගිණුම බැර කළ යුතුයි. එහෙනම් මුදල් වෙනුවට හර කළ යුත්තේ අපි ණයට බාණ්ඩ වික්ක නිසා ණය ගැති ගිණුම. එහෙනම් අපි ණය ගැති ගිණුම හර කරනවා 10,000කින් විකුණුම ගිණුම බැර කරනවා අපි 10,000කින්. ඊට පස්සේ මේ අවසානයේ අපි සංලක්ෂය ලියවිති. මොකද සංලක්ෂය වෙන්න ඕනේ රුපියල් 10,000ක විකුණුම් ඉන්වොයිසය ගිණුම් පොත්වලින් මගහැරීමේ වරද නිවැරදි කිරීම කියලා ලියලා අපි නැටින් ඉරක් ගැසිය යුතුයි. රුපියල් 10,000ක විකුණුම් ඉන්වොයිසයක් ගිණුම් පොත්වලින් සම්පූර්ණයෙන්ම මග හැරීමේ වරද නිවැරදි කිරීම ඔය ආකාරයෙන් ලිවිය යුතුයි. ඒක නිසා ඔයාලා ඒ ආකාරයට පොදු ජර්නලේ හරහා සටහනක් ගැනීමෙන් අපිට ඒ වරද නිවැරදි කළ හැකි. අපේ දෙවෙනි වරද වෙන්නේ දිවිකරණ දෝෂ. දිවිකරණ දෝෂ කියලා කියන්නේ යම් ගණදෙනුවක් ගිණුම් පොත්වල දෙවතාවක් සටහන් වෙලා එකම ගණදෙනුව ගිණුම් පොත්වල දෙවරක් සටහන් නිවත අපි කියන්නේ දිවිකරණ දෝෂ කියලා. සමහරට ඒක යම් ගණදෙනුවක් එක් වතාව වඩා වැඩි වාර ගන්නක් අදාළ ගිණුම හරබැර වශයෙන් සටහන් වීමෙන් ඇතිවන දෝෂ. හැබැයි
නෑ.
එනම් ඒ වරද තේරුම් ගෙනවා පොදු ජයන් හා නිවැරදි කිරීම කළා නම් ශේෂ පිරික්සීමෙන් අනාවරණය නොවන වැරදි නිවැරදි කරන ආකාරය පහසුවෙන් කරන්න පුළුවන් කමක් තියෙනවා. දැන් ඔයාලට ගැටලුවක් තියෙන්නේ දෙවෙනි වැරදි වර්ගය කොහොමද නිවැරදි කරන්නේ කියන එක.